ඉදමක් මිලදී ගන්න වෙලාවට හැමෝම වගේ සාමාන්‍යයෙන් කච්චේරියෙන් ඒකන හොයලා බලනවා. ඒ සඳහා කලින් අයිතිකරුගේ ඔප්පුවේ පිටපතකුයි ප්ලෑන් එකේ පිටපතකුයි ඉල්ලනවා. සමහර අය ඒ වගේ වෙලාවට ඒ දෙක දෙන්න බය වෙනවා, මොනවා හරි හොර වැඩක් කරයිද දන්නේ නැහැ කියලා. එහෙම ඒ වගේම තවත් කට්ටිය ඉන්නවා හරියට ඉඩම් බලනවා, හැබැයි ගන්නෙ නම් නැහැ, බලනක තමයි රස්සාව. ඉතින් එහෙම අයට ඔය ඔප්පු කොපි දෙන්න ගියාම දීලා ඉවරයක් නැහැ, මොකද බලනක තමයි වැඩිපුරම කරන්නේ. ඔය දෙකෙන්ම බේරිලා වංචාවකට තහු නොවී කරන්න පුළුවන්. හැබැයි වෙන මොනවත් පොතක නැති දෙයක් නම් කියන්න හිතුණා. ඒ වගේ වෙලාවට ඔප්පු පිටපතක් දෙනකොට ඔප්පු පිටපතේ මූණට හරහා ඔය ප්ලැටිනම් පෑනක් වගේ ලොකු පෑනකින් කන්තෝරු පරීක්ෂාව සඳහා පමණයි කියලා වගේ ලොකුවට ඔප්පුය පිටපතේ හැම පිටුවකම වගේ ලිව්වා නම් ඒ පිටපතෙන් යම් කිසි දෙයක් වංචනිකව කරන්න නම් අර ඉල්ලගෙන යන කෙනාට බැරි වෙනවා. ඒ වගේම ප්ලෑන් එකක් තිබ්බා කියලා නැති ලොකු හොරකමක් කරන්න බෑ. තවත් විදිහක් තියෙනවා, ඕන නම් ඔය දෙකම දෙන්නේ නැතුව ඉදම ගැන බලන්න කියන්න පුළුවන් විදිය. ඒ තමයි ගණ්ඩම බලන කෙනෙක් නම් අනිවාර්යෙන් කන්තෝරු බලනවා කියලා අපි දන්න හින්දා ඉදම ගැන අන්තිමට ලියාපදිංචිලා දෙන පිටුවේ අංකය කිව්වා නම් ගන්න ඕන කෙනාට එතනින්නම් පත්තිරුටි ගන්නත් පුළුවන්. එතකොට ඔප්පු පිටපත ඔබ දෙන්නේ නැහැ, ගණ්ඩම ඕන නම් එතනත් පත්තිරුටි අරගෙන බලනවා. එතකොට ඔබට ඒ ගණදුනුව කතා කරගෙන අත්‍යවශ්‍ය නම් පමණක් දෙන්නත් පුළුවන්. මොකද මෙහෙම කිව්වේ සමහර අය කියනවා ඔප්පු පිටපතක් දුන්නහම සමාජලාට හොරොප්පුවක් අතට විකුණයි දන්නේ නැහැ සර් කියලා අහනවා. ඉතින් ඇත්තටම මේකට උත්තරයක් තියෙන්න ඕනේ. ගන්න කෙනාට ඉඩම් බලන්න ඔප්පු පිටපත ලැබෙන්නත් ඕනේ, ඒ වගේම ප්ලෑනින් එක පිටපතත් ඕනේ. අනිත් පැත්තෙන් දෙන කෙනත් බලනවා. ඉතින් හැමෝටම ඔප්පු පිටපත් දීලා රටවටේම ඔප්පු පිටපත් ටික තියෙනවා. අන්තිමට මොනවා කරදුරුවක් වෙයිද දන්නේ නැති හින්දා මේ ටික කිව්වේ. මොකද මේ වගේ දේවල් ප්‍රායෝගික දේවල්. හැබැයි ඉතින් දෙන්නම බේරෙන විදිහක් තමයි කිව්වේ. මොකද ගණ්ඩම ඕන කෙනාට තමන්ගේ නමට තියෙන අන්තිම පත්තිරුව කිව්වා නම් එතනින් එහාට ඉඩම් කාර්යාලයේ සියලුම දේවල් ගන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් ගන්න කෙනා ඇත්තටම පත්තිරු ටික අරගෙන එයාට හොඳ තීරණයකට යන්න පුළුවන්. මොකද ඔප්පු පිටපත අනිවාර්යෙන් නැති වුණාට ඉඩම ගැන බලාගන්න බැරි නෑ. ඔප්පු පිටපත දුන්නා කියලා ඔබ ගොඩක් බය වෙන්නත් එපා. මොකද ඔප්පු පිටපතෙන් කරන්න ලොකු හොර වැඩක් කරන්න ටිකක් අමාරුයි. කෝකටත් ඉතින් තමන්ගේ ඉඩමට ජීවිතයක් එහෙම දාලා තිබ්බහම නම් ඔය තියෙන ප්‍රශ්න ගොඩක් ඒවා විසඳිලා වංචාවක් කරන්න ටිකක් අමාරු බවට පත් වෙනවා. ඒ වගේම එහෙම තීරණයක් ගන්න යන කෙනෙක් වුණත් ජීවිතකරු කවුද, මේ මොකක්ද දන්නේ නැහැ කියලා හොයලා බලනවා.